මිනිපේ මහවැලි හැරවුම් ඇල මේ වියානිනි ඇලයි. ඉතාලි සමාගමත් විසින් ඒ ඉදිකිරීම නිසා ඇල වියානිනි ඇල ලෙස නම් කර තිබෙනවා. එහෙත් ව්‍යවහාරය පහසුව සඳහා අද එය භාවිත කෙරෙන්නේ වියානි ඇල යනුවෙන්. මේ ආශ්‍රිතව වාහන රැසක් අනතුරට ලක්ව තිබෙනවා. ඉකුත් පොසොන් පොහොය දිනට පසු දින ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එකම පවුලේ 30 දෙනෙකු මිය ගියා. ඇල ආශ්‍රිත මාර්ගයේ අනාරක්ෂිත බව පෙන්වන ආසන්නතම සිදුවීම වාර්තා වූයේ 23 වැනිදා. එහිදී මෝටර් රථයක් ඇලට පෙරලීමෙන් එහි සිටි මව, පියා සහ පුතා මිය ගියා. මේ මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඇල ආශ්‍රිත පරිසරයේ දැඩි සුළං තත්ත්වයක් පවතින අතර බොහෝ අවස්ථාවල අයාලේ යන ගවයින්ද දැකගත හැකි. ඇලේ එක් පැත්තක් වාහන ගමනාගමන මන්තීරුවට යාබදෝ පිහිටා ඇති නිසා එම ප්‍රදේශයේ ආරක්ෂිත වැටක් ඉදිකිරීම අනතුරු වළක්වා ගැනීමට කළ හැකි හොඳම පිළියම් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඉතින් ආවරණයක් නැහැ නේ මේ ඇලේ බණ්ඩගේ දෙපැත්තේ. මේ ඉවරේ වාහනත් නිතර ගමන් ගන්නවා. ගොඩක් දුරට මේ පිටින් යන වාහන තමයි මේ අනතුරු වලට බාධා. මොකද ඒගොල්ලන් වැඩි මේ අවබෝධයක් නැහැ ගංගොල එන්නට වගේ. මේකේ ගැඹුර මොකක්වත් තේරෙන්නේ නැහැ ආයෙත්. පාරක් දැන් හොඳට කාපට් කළා දිනවා. ඉතින් අධික ලෙස වාහන යනවා. මේ පොඩ්ඩක් වැරදුන ගමන් වාහනේ ඇලට වැටෙනවා. ඉතින් ඉස්සෙල්ලා බස් එහි උජ්ජෝය 14 පොඩ්ඩක් ඇහැ. ඊට පස්සේ ගියා පල්ලෙහෙන් තව එකක්. ඉතින් මැදකින් ගියා ළමයි වගේ. ඔය කට්ටියම ගියා ඊට පස්සේ ඉතින් මොනවද ඉතින් මුකුත් සාජාරියක් නැහැ නේද? වැටක්වත් කිසිම දෙයක් ඔය මොකක්වත් නැහැ නේ. දැන් මේ ලොකු කණු දාලා දිගටම දැලක් වගේ ගහනවා 3-4 උසට. ඒ ළමයි උනොත් දැන් නැහැ නේ අයිනකට. මේ අතර වියානියලට පසුගිය දා මෝටර රථය පෙරලීමෙන් මිය ගිය මහනුවර මැණිකින්නේ පදිංචි එකම් පවුලේ 30 දෙනාගේ අවමංගල්‍ය යග්ගහපිටිය පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා.